පොඩියා මුදුරන් වහන්ස ඒ වගේම මෙහෙණින් වහන්ස ආද්‍රණීය දූදරුවනි ඩීDP ඩකේශන් අධ්‍යාපනික වැඩසටහන තුළින් අද දවසේදීත් අපි ඔබ මුණගැහෙන්නේ පිරිවෙන් පාි දෙවන ශ්‍රේණියයට අදාළව පාලි බාසාාව පෙළපොතසුරෙන් එතකොට අපිට දැන්තියෙන්නේ පස්සනි පාඩම නි පම පස්වනි පාටම පංஞ்சமෝ පාට පස්වෙනි පාඩම පස්වනි පාඩම පෝ පාටோ පස්වනි පාඩම මේ පළවෙනි කොටස පළවෙනි සෑම් පාඩමකම අපිට තියෙනවා පළවෙනි කොටසක් ඒතමයි சේදයක් පරිවතනය කරන්නට පුஞ்சි රචනාවක් නේද එති එතකොට මේ පාඩමේදිීත් ඒ කාරය අපිට තියෙනවා. ඔය රටාව අපේ පෙළ පොත්තොල පහවසර දක්වාම් ඔය වැඩේ කරන්නට වෙනවා. ඒ චේද පරිවර්තනයට අපිට ලබාදීල තියන්නේ අපිට ආදර්ශයක් ගන්නට. ඒ දැහනුමාතින් ඒවගේ රචානා සයිල්ල අපි හොඳට පුරුදු පුහුණු වන්න තමයි රිවර්තන කාරයට අප පුරුදු පුහුණු වෙන්න තමයි ඒ කාරය අපිට ලබාදීල තියෙන්. ඒ තුළින් අප ගොඩා අද්‍යවල් ඉගි ගත්ත ඇයි පාලි රචනාලියන්න පරිවර්තනය කරන්න ව්‍යාකරන දැනුම අප ගොඩක් ගන්න පුළුවන්. අපේ පන්ති ප්‍රමාණය බලල නේද සරල පහසු චේද පුංචි පුංචි චේද අපිට ලබල දීරතියනවා. ඒතුළෙෙන් අපි ඒක කියවලා පරිවර්තනය කරලා මොකද කරන්නේ. පාලියෙන් අහපු ප්‍රශ්න වලට පිතුෘත් ලියනවා ේද. ඉරිපසේ කතන්දර අපේ ගෙන ගන්නවා. ඒ කතාවල තියෙන ආදර්ශය අප අපේ ජීවිතයට ලබාගන්නවා එවගේ අපි ගොඩාක් ජාතිමයේ පරිවර්තන කාරය තුළෙන් සිද්ධ කරනවා ඉතින් ඒක නිසා දැම්මං හිතනවා ඔබවහන්සේලාත් තමන්ගේ පෙළපොත හොඳට පෙල්ලගෙන මේ පාඩමට සූදානමින් ඇති කියලා නේද පස්වෙනි පාඩම පෙරලගෙන එදවට මේ හරි ලස්සන පින්තූරයක් ති නෝ පෙළ පපොතෙත්තිේනෝ නේද පස්වැනි පාඩමේ රස්සන පින්තූරයක්තියනවා හැබැයි මේ ලස්සන පින්තූරයක් වනාට පින්තූරයේ ඉන්න කෙනාඩක් ඉන්න දුකෙන් වගේ නේද. මෙන්න මෙහෙම ඉන්න දු මෙහම අද්ධක තියාන ඉන්න කල්පනා කරනකොට නේද. මෙම හරිම දුකෙෙන් ඉන්නේ. අපිට පේන ඕොනේද. හරිම දුකක් තමයි ගෑනුළමය ඉන්න පුංචිලමය. ගෑනුළමෙක් ඉන්නෝ බිම් වාඩු වෙලා තමයින්නේ. . <Mechanics> <Gaziyana cœur> <shop rule> මෙ තන චූඩිලමි ගුත්තින්න? චූඩිළමිකුත්ති න්නෝ නේද? මේ චූටිලමයා බලන්නකො මේ අතකුත් කැඩිලා ගිහිල්ලා මෙ ළමෙක්න වෙන්න බෑ නේද හොමත් ගැලවිල නෑන මිනිසුන්ගේ නේ දහමවෙන්න කොයි අරි වාහනයකො හැපෙන් නො නේද අත්ේම ගැල මනතන් කපලදාන්නම ගැලවිල නවන නේද. හැබැයි මේ හන ලමෙක් නෙමයි එම් මොකක්ද? බෝනික්ෙක් අන්නහරි මේ බෝනික්කෙක් වෙන්න පුළුවන් මේ ඉන්නේ. එන මේ ගෑවුලගේ බෝනිික්ක මොකක් වෙලාද අනේ කැඩි ලගේ හිෙල්ලා ේද ඔය බෝනික්කෝ අපි දැන් අපි පුංචි කාලෙ නේද අපිචටි කාලේ අපිට බෝනිික් එෙක් ඉන්න නම් අපි හරි කැම ති නේද හරි ආදරයෙන් අම්ම අපි යෝ බලාගන්න වගේ අපි බෝනිික්කව බලාගන්න පුංචිකාලෙම අනිත් මිනිස්සුන්ට ආදරය කරන්න කරුණාව දක්වන්න සෙනහස දක්වන්න අපි ඉගෙනගත්තේ අපි බෝනික්කට ආදරේ කරලා. බෝනික්කට සෙනහස දක්වලා. නේද. බෝනිික් අව හොඳට බලාන්න අපි පුරුදුුණා අපිත් අනිත් අයෝ හොඳට ආදරම් බලාගන්න ඕනි කියලා නේද. අම්ම අපි ආදරෙම් බලාගන්න වගේ අපි බෝනික්කව ආදරෙෙන් බලාගත්තා. තේ වගේ හරි, ලොක පාඩමක් කියද නොම මේ ගෙදර තමයි මේ ගෑනුළමය ඉන්න පුංචි ගෑනුලමය නේද. ඉතින් මේ බෝනික්කාදමකක්හරි වෙලා අනේ මේ ගැණුළමය හරීම දුකෙන් තමයි ඉන්නේ අඩට මත කොහේද. ඉති බලමුකු මේ කතාවෙන් අපිට මොකක්දකි යන්න කියනේද. මේ ගැණුලමයගේ නමනං අපිට දැනගන්න පුළුවන්. කොමද. පාඩම නම මොකදද රමණී? මගයන් නමක්නේද මේීතියනි පාඩමි නම රම ්‍රමනීගයන් ඒ ගෑනුලමයගේ නම අපි වලමුකු මේ චේදයෙන් අපිට කියන්න මොකක්ද කියලා අපි සලම කියෝ නද අපි කියව පුරදුව න්න නි පාි හොදර කියවන්න පුළුවන් නො බැන්දදිියකුරු අල්ප ප්‍රානාකරු මහප ප්‍රාණකුරු නේද ියෝොදර උචාරණය කරලලා කියන්න පුළුවන්කම තියන්නටන අපි කියියෝමක ේදේ. පංචමෝපාටෝ රමණ රමණ රූපසම්පන්නා බාලිකා භවතිසා මධුරාණ වචනානි භාසති මාතුයා සද්ධං විහාරංගච්චති බුද්ධන් වන්දති

චුන්න විචුන්නා භවිසා අතීව සෝකාභිභූතා රෝධී මතා තන්දිස්වා කිමත්තාාය රෝධසීතිී පුච්චි අත්තනෝ පොත්තලිකා මතාති සාවදිී සබ්බේ සත්තා මරිස්සන්ති මා රෝධශීති මාතා ඕවදි මෙන්න පාලි රචනා කියන පොතන් තමයි මේ අපිට මෙ චේදය ලබාදීර තියෙන්නේෙ නේද හරි. එන මොකක් වගේ සිද්ධියක් ගැනද මේ කියවනේ නේද මොකක් කොයිම රමණි ගැන තමයි කියවුණ අපි පරිවර්තනය කළ බලමුකෝ. පරිවර්තනය කරන්න කලින් මේ චේදය දිහාබන්න කොට අපිට අදහ සුන ලොකූල් දේවල්ටිකක්. අර අපි ගෙනගත්තු පාලි චේද වගේ න පලවෙනි පාඩ මේද. දෙවෙනි පාඩ මේද තුන්ගනි පාඩ මේද හත්‍රවවෙනි පාඩමද ගෙනගත්තු පාලි චේදගේ නෙමේටිකක් නේද මේ ක්‍රියාපද දිහායම පොඩ්ඩක් බලන්න නේද. දැ අපි ක්‍රියාපද සම්පුර්ණෝ මිගෙන ගත්ත නමුත් මේ බලන්නක මේ පාඩමේදී. සමාර ක්‍රියාපද භාගිට නේද භාවි කියලලියල තියනවා. නේද රෝ රෝධති කියන එක රෝධි කියලලියල තියනවා. පුච්චති කියන එක පුච්චි කියල තියනවා වදති කියන එක වදි ඕදති කිය ඕවද බාධන ලියපු ස්වරූපයයක් යනවා නේද. තව මොනවාද අලුත් වචන වසයෙන් අපිට තියෙනවා නද පොත්තලික නේද පොත්තලිකං ඊට පස්සේ චුන්න විචුන්නාඒගේ අලුත්වචනත් තියෙනවා. අපි බලමුකෝ මේ පාඩමෙන් අපිට ඉග ගන්න පුළුවන් ගොඩා ආජාතිය තියනවා.යි බලමුකෝ මොනවද කියලා . පරිර්තනයකම ඉස්සලං රමණීකයන්නේ රමණිටම තමයි නම රමණ නෑද ළමයගේ ගැහැනුළමයගේ නම මොකක්ද බලමු රමණී රූප සම්පන්නා භාලිකා භවති රම රමණීයන්නේ රමණිට සම්ප ඒන්නේ රූපසම්පන්න හරිම ලසන ලස්සන රූපයක් තියෙන රූප සම්පන්න බාලිකා භවති බාලිකා කියන්නේ ගැහැන්ුල මෙයට නේද ගැනුළමයට තමයි බාලිකා කියලා කියන්නේ. එතවට ගැහැනුළමයෙක් නේද ගැහැනුළමයෙක් භවතී වෙයි ගැහැනුළමයෙක් වෙයි ඇයි ඉතාම ලස්සන ගැහැුළමෙ. ර සම්ප රූප සම්පන්න ගැහනුලමේසා සා කිය කියන්නේ ගැහනු කෙනෙක් වෙනුවෙන් අපිට වචනය භාවිතා කරන්න පුළුවන් සා කියන වචනය සා කියල කියන්නේ කාටද ඇය ඇ මදුරාණ වචනානි මදුරාණි වචනාන දැන් ඔන්න ඔය පාඩ මේ යටතියෙනවා මේ පදවැල නද වචනවල තේරුම් ඒවත් ඔබහන්සල බරලා පරිවර්තනය කරන්න ඕනේ. මදුරාණි මනද මිහිරි වචනානි වමිහිරී වචන භාසති කියන්න මොකද කතා කරයි භාසති කතා කරයි එමනැත්තං කියයි ඇය මිහිරි වචන කියයි.සා මදුරාණි වචනානි භාසතියි මහිරි වචන කියයි. බන් මනුස්සෙකුට රූප සම්පත්තිය ඇතියෙන්න්න තොනි ඒවගේම එයාගේ රූප සම්පත්තිය තිබුණට විතරක් මදි කටිම් පිටවෙන්නේ නරක වචනන. හැබැයි රමණය හෙම කෙනෙක් නෙමේ. ඇය මිහිරි වචනත් කතා කරනවා. නේද. අපි අනිත් අයට මිහිරි වචනතමයි කතාගරු නැත්තන් කොච්චර ලස්සන ප්‍රියමනප පුද්ජලයෙකුුණත්වවැරන්න තව කෙනෙක් ගේ හිතා රිද්ධන විදිේරණං අපි කතා කරන්නේ. ඒක නිසා බලන්න මෙතරින් කියරවා. ශ්‍රමණි රූප සම්පන්න ගැහනුලමෙක්. ඒවගේම තමයිසා මදුරාණි වචනානි භාසති ඇය මිහිරි වචන කියයි. මාතුයා සද්ධං විහාරං ගච්චති මාතුයා සද්ධං බලන්නක. මාතුයා සද්ධ සද්දින් කියන්නේ. ස කවුරු සමගද මාතු කියන්නේ මව සම මාතුයා සද්ධින්. ඒනම් අලුත් වචනයක් අපේ ඉගෙන ගන්නවා. සද්ධින් කියන වචනය මකත් තේරම මව මාතුයා සද මව සමග විහාරං. විහාරයට ගච්චති යයි මව සමඟ විහාරයට යයි කියැ අම්මත් එක පන්සලුත් යනවා. මෙ රමණි. සමග කියන්නේ සද්ධං මාතුයා සද්ධන් බුද්ධන් වන්දති අනිකං ඉන්න පන්සල් ගලා. බුද්ධන් බුදුන්. வந்ததி வந்தி புத்தி புதும் புப்பம் புப்பம் புப்பங் மல். பூஜை பூஜாக்கராய் පූජා කරයි එන අපි ඉගෙනගත්තා මේකදී අලුත් වචනය සද්ධ සමග කියන වචනය නේද සමග සද්ධන් කියල යොතුන කොට මාතුයා සද්ධං කියලා යෙදවා. එතකොට වා කෙටික හිෙනම් අපි පරි වර්තනය කළා රමණී රූප සම්පන්න ගැහනුල මේ මිහිරි වචන කියනවා ඒවගේම මම සමඟ පන්සලුච්චනවා බුද්ධංවන්දති බුදුන්ුවන්දන පුප්පම් පූජයේති මලුත් පූජා කරනවනේ ද මල් පූජා කරයි. ඉලාට බලමුකෝ. තස්සා පිතා නළුත් වචනය ආයත්තම වුණ දැන් ඉස්සල රමණිට සාගීර වචනය භාවිත කළා. සාකිව්ව්‍ය ඇය කියන්න. සා ඇය. ැ කියනවා ආයෙත් වචනයා තස්සා පිතා තස්සා කියන්නේ. ඇයගේ බලන්න රාම අපිහමලි වන රාමනී, 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 රමණී කියලිය න නේද. එහමලිියන්නේ බලන්නර වෙනත් එයාබෙන්ුවෙන් භාවිතා කරන පුළ වෙනත් පාලිවචන භාවිතා කරන. රමණී කියමලි වෙන. තාම අපිට රමණී කියෙ එක තනක විතරණයක් ුණනි. තස්සා කියලක අනමු කවුද. ඇයගේ ඇය? ගේ තස්සා ඇයගේ පිතා කියන්නේ පියා ඇයගේ පියා ඒකදා පොත්තලිකං ආරිත්වා අදාසි ඒකද කියන්නේ එක් දවසක් ඒකද එක් දවසක් බෝනි පොත්ත ලිකන් කියදගැන කාටද බෝනික්කක් ආහරිත්වා ගවිත් ආහරිත්වා ගෙනවිත් මොනක්‍රියාවදද පෝර්වාක්‍රියාව පූර්ුවක්කයාවත්තමයි ආහරිත්වා කියගැනවා අපි ගෙන ගම්මු ඉදිරියට. නෑද ආරිත්වා ගැන ගෙනවිත්. අදාසී මකද දුන්නේය අතීත කාලයි. අදාසී දුන්නේය දෙයි කෙල්ලි වුත් වරදි. අදාස දුන්නේය, ොඩක් වෙලාවට අජ්‍යතනී ආඛ්‍යාත පදයක් විදියට අපිට පුළුවන් අදාසි සි ප්‍රත්්‍යය අවසංගෙන් අවස්ථාතියනවා. එත දදාසි දුන්නේය කතේසි කීවය දේශසි දේශනා කළය ඒ අජ්‍යතන අතීත කාලයට අයි අයිති. එහෙම කිව්ව. ඒනම් හොඳට කල්පනවෙල්ල අන්නෝනේ අදාසි මෙ අදාසි, කතේසි, දේසේසි එහෙම තිබුණොත් දදාසි එහෙම තිබුුණොන් අපි එක් ගන්නේ කොයිකාලටද අජ්්‍යතන අතීත කාලයට තමයි අපේ යොදාගන්නේ. එතට ආහරිත්වා ගෙනවිත් අදාසි දුන්නේය අදිීර වරයි දැන්නේ දේ කියන්නේ අතීත කාලයි. රමණී, ඔන්න අය රමණී කල යොදල තියනවා රමණී පොත්තලිකාය සද් සද්දිං කියෙනන වචන තේරුම දැන් දන්නවා සද්ධන් කියන්නේ සමඟ පොත්තලිකාය සද්ධන් බෝනිකා සමඟ delante මද செலாம்ම් කරයිගෙන වචනතේරද செலாம்ම් කරයි ම පොත්තලිකාය සද්ධීන්ගේලති. රමණී බෝණික් කාසමඟ සෙල්ලම් කරයි ඒක දන් ඒකදා කියන වචන දන්නව තේරුම උඩ දෙත් අම්මුණාන ඒකදා කියන්නේ එක් දවසක් එක් දවසක් තස්සා කියන වචන තේරුමත් දන්නවා මොකදද ඇයගේ ඇයගේ මොනවිභක්තිද දැපි වරණ ගිරිි වලදි ගෙන ගත්තා. චට්ටි විභක්තිනේද තස්සා ඇයගේ පොත්තලිකා බෝකා පොත්තලිකා කියන්නේ බෝනිික්කා ඇගේ බෝණික්කා භූමියම් භූමියම් බිම භූමියම් බිම පති පති අහලති නෝද පති කියන වචනය හැදල තියන්නේ පතති කියන ක්‍රියා පදයම පතති කියන මගක්ද වැටයි. ඒ දැන්වෙන දෙයක් හැබැයි පතති කියන්නේ එකෙන් භාගයම පරු දැනට අපි හිමිතිය මතගේ දයාගම් තී ප්‍රත්්‍යය නෑ මකද වෙන්නේ අර ඉකාරයක් අවසාට ුවම් පාති අපේ වගේ හදම තවචනය පාචති පාචති ඒකත් අපි ඒ වගේ කර තී ප්‍රත්්‍යය අයින් කලා මේ පාච්චි ද අප සයති නෑ අපි ගමු තව කාදති කාදති තියන් අයින් කලා කාදි එහෙම කරපු මොකොහොම ධර්ථයන්නේ. අජ්‍යතනී ආක්‍යාදයට යයිති ඒකන්නේ අතීත කාලට යයිති. අතීත කාල දෙයක් කොමති කියැන්නේ අතීතයේ වැටයි කියන පුළුවොන්ද බැනි. පතතිකි වුවොත් වැටයි. අතීත කාලයට අයිතිනං වැටු නේය ඉවරයි. වැටිලා ඉවරයි. ඒනම් එක් දවසක් පොත්තලිකා තස්සා පොත්තලිකා ඇයගේ බෝනිික්කා භූමියම් බිම පති වැටු නේය එ කාදති කාදි කිවේ කෑවේය පචති පචි පිසුවේය ඒවගේ අපිට ඒරුමගන්න ඕන.. ඔන්න චුට්ට අපි අතීත කාලයනුත් තුවාකෙලෙයන්න මේ චේදය පුරුදු විච්චම ඔන්දට පරිවර්තනය කළ පුළුවන්ගෙනවා. අතීත කාල වචනත්තික පුළුවන්ගෙනවා. න අපි ඒ වචන බැලුවොත්තේම. භවති දැබලාන්න භාවති. ඒක අවසාන්ට තියන තියන්න ඉන්කරන්න ඒකට කාරයක් දාන. බවති කියන්නේ වෙයි බවි උනේය දවේ වගේ ක්‍රියාපතයක් ගත්තොත් රක්කති ර රක්කී රැක්කේය ඒ වගේ අපි හදාගන්න ඕනේ අතීතකාල ක්‍රියා මේ වචන ආශරයෙන් හරි තස්මින්ේ ටස්මින් කනී ගැන එකනෙහිම එවෙලාවිම එක නෙහිම එක නෙහිම පොත්තලිකා බෝනික්කා චු චුන්න විචුන්නා කියන්නේ පොතය තියනු. සුන්නු විසුනු චුන්න විචුන්නා සුනු වසුනු භව භවි විය එමනත උනේය අපි විය කරදම්. සුන විසුනු විය බෝනිකා බිම වැටුණ බෝනිික මොකද වුණේ සුනු විසුණු වුණා ඒන්නේ කැඩි ලබිඳලා ගිය. ඒකට තමයි චායාරූපේ පින්තුර පොටෝයගේ දුකින් හිතයරම්මනි බෝනිිකක් ඇල්ල විස වෙලා ගිල්ල තියෙන හිදනේද හා බල මොකක්ද වෙන්නේ කියලා. සාසා කියන්නේ ඇය අතීව. අතීව කියන්නේ ඉතාම අතීව කියන්නේ ඉතාම සෝකාබිූතා සෝකාබිභූතා සෝකයෙන් පෙලුුණේ සෝකාභිභූතා කියන්නේ සෝකයෙන් පෙලුණේ හරිම දුකට පත්වෙලා ෝකයෙන් පෙළනේ රෝධ ආන අර වගේ ක්‍රියාපදම අපි හැදවිද රෝධති තියන්න ඉංගල රෝධ එ රෝධති කියන්නේ හඩයි රෝධී අතීත කාලට ගන්න ඇඩුුවේය හැබැයි ඇඩුවේය කියන්න පුළුවන්ද ඇයි වැරි හතුම්කද ්‍රමණී කියන්නේ ගැහැනුලමේ ගැහැනුලමෙන් අටන්නේ එනම් ඇඩුවායඇවාය හැඩුවාය හැඩුවාය අපි සිංහ ලේදීන් මකද ගැහැනුලමෙක් කරන වැඩ අතීත කාලයට දාපුුවම ආය කියලතමයි අවසං කරන්න නේද. ගියාය ගැහැලමන්න සිටියයාය කීවාය ්‍රමණී බත් කෑවාය අම්මා බත් ඉවවාය අන්න්‍යම තම අපි සිංහලයේදී අවසංකරන්න නිනේද මේ ස්ත්‍රීලිංග පද උක්ත වනාම්. ඒමන පිරිමි කෙන එක ක්‍රම්ම කද කරන්න. පොල්ලිගන ඇඩු වය ු වය සාත්තා කුඹුරට ගියේය අයියා බත් කෑවේය මල්ලි ඇඩු වය මල්ලි ඇඩුවාය කිය මුලියන්න බෑ. එනම් රමණී කියන්න ගැහනු ළමේක් ඇය ඇය අතිීව ඉතාම සෝකා බිභූතා ශෝකයෙන් පෙළුණේ රෝධ ඇඩුවායරි. එ මේ වාක්කිටිකීද අපි ගොඩ ජාතිගෙන ගත්ත නේද. මුණද වර්තමාන ක්‍රියාපද අතීතට හරවන්න ඉගෙන ගත්තා. කොද අතීතයට හැරවේ රෝධති රෝධති කියන්නේ අඩයි ඒ අපි අතයටයට හරෝුණකට අග තියෙන තියන්න ගැපුවා දියන්න කලා අවසාන කරට ඉයන්න ආරඩ කලා පචති අතීතකාලයට හරවන්නේ කොමද තියන්න කැපුවා පචි නේද. අපි අයඉන ගමු වදති තියන්න කැපුවා වදිී හරි ලේසි නේද. රක්කති න්න කැපවා රක්කි අතීත කාලට අරුවන්. හරි මලේසි හරි ඒනම් අපි ඒක්‍රම ගෙන ගත්තා එන ගැහැනුලමෙක් නං ගැහැම්ලමෙක් දෙයක් කරලායි උරුුණාම අපි ආය කියලා අවසංකරන්නට ඕනි. ගියාය කීවාය හැඩුවාය ඒවාගේ ඒක ඒගෙනගන්නට ඒදනවා. බෝනික් කටකිවවා පොත්ත ලිකන් කියලා නේද. ඒ සුනු විසුුණනාා කියෙන වචනයමකදද. සු සුු සු චුන්න විචුන්නා සුු විසුණු කියන කොමද චුන්න විචුන්නා ඒළඟට අපේ ගෙනගත්තා එක එක නෙහම කියලා අපි කොහොමද කියන්නේ. තස්මිින් කනේ තස්මින් කනේ. එක දවසා ඒකදා එක දවසක් කියන්නේ ඒකදා. ඇය කියන්න අපි කියනවාසා ඇය ගේනම් තස්සා චට්ටි භක්තියෙන් තියනන්නටොනි තිේ ඒගේ වචන අලුත් වචන අපිගෙන ගන්නටයෙදුන මේවාක්‍ය තුළි හරි බලම් දැන් ඒ අන්ඩ නෝනේ දොහොඳදට අඩ නෝරමණි මතා තන්දිස්වා කිමත්තාය රෝධසීතී පුච්චි මතා මව කවද මාතා කියන්නේ මව තන් දිස්වා ත දිස්වා තංගය එය තංකයන්නේ එය දිස්වා දැක ඒකන මොන ක්‍රියාවවදද පූර්ුව අක්‍රියාවක්ක. දිස්වා දැ පූර අක්‍රියාවක් යනම කද. අවසායන ක්‍රියාවට කලින් කරන වැඩතිෙනවානි ඒවැටින් නොි පූරුව අක්‍රියා කියලා නේද. දිස්්වාදැක කිමත්තාය 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 ළමෙක් ක්ඩනකට අම්මාහන ඇයි කියලා නේද. ඇයි අන්ඩන්න කිය හන නේද. අම්මක්කන කන ඇයි අඩන්න කියලා තේරන මෙන්න ඒයි අන්ඩන්න කිය නැත්ත අම්ම දෙනගන්න අටන්න ඇයි කියල නෙද කංචිලම කියෙන. ත් තේරනල මෙන්න ඇයි අඩන්න කියහනො නේද. කිමත්තාය කොමක් නිසා පරෝධසීති ප්‍රෝධසීති මේක සැඟ විච්චිට වචන ඇත්තේ නොමකක්ද ඉටතිි කියන වචනය ඇතම ඉති රෝධස ඉති හඬන්නේ දයි හඬන්නේ දැයි කුමක් නිසා හඬන්නේ දැයි හඬන්නේ දැයි ඇසුවේයකි යන පුළුවන්ද දෙමන්ගේ දුුණා. ඇසුවාය ඇයි අම්මනි අම්මයිත්තිලිංගයි. ඉස්ත්‍රීලිංගයි. ඇසුවාය කුමක් නිසා අඩන්නේ දැයි. ඇසුවාය ඇසවා අත්තනෝ පොත්තලිකා මතාති සාවදිී අත්තනු තමාගේ අත්තනෝ තමාගේ පොත්තලිකා බෝනිික්කා මතාති මතා ඉති මලාැයි මතාග මලා. මතාහෙමන මේ මතා මලා මතාති මලායැයි ලා යැයි ඔයි යැයි කිය එක තමයි ඉති කියන වචනෙන් කියෙවෙන අපි ගෙනගෙන තියෙන එක නේද. මලායැයිසාඇය වදි. වද කියන වචන හදන කොමද වදති කියන්නේ කියයි ති අයි වුණ දියන්න කලා වදි එතර වදති කියන්නේ කියයි නං වදි කීවය හැබැයි කෞද මේ කතාව කියන්නේ මගේ බෝණක්ක මලා කියලා කවති කියන්නේ ඇය ඇය කිව්වොත් කීවය කියන්න පුළුවන්ද බැ ඇය නං කීවාය ඇය කීවාය අම්ම ඇහුව යි අටන්න කියලා එතු කිව්වා අනේ මගේ බෝණික මැරුණා කියලා. නේ යකි රමණ කිව්වා. සබ්බේ සත්තා මරිසන්ති මාරෝධ සීති මතා ඕද. ගත් දෙෙන අම්ම කියන්න ඇත්ති. ස සබබේ කියන්නේ සියලු මේ වා අපි හොඳ දහල පුරු දුයිනේද ඔයි මලගිවල්ලම හලතින. සෝකප ප්‍රකාශවලහෙම ගලතින හාම්දරු බණටච්චීනෝ පන්සු කොල වලද. සබබේ සියලු සත්තා සත්වයෝ සියලු සත්වයෝ මරිසන්තිී මැරති මැරන්නේය සියලු සත්වයෝ මැරෙන් නෝය එමන ම් මැරෙති මැරෙන් නෝය බහුවචනයි සත්වයෝනි මැරෙන් නෝය සියලු සත්වයෝ මැරෙන්නෝය එක උ්පන් සත්වෝ හැමෝම මැරෙනවනි මරන් ෝය එෙමනිේ මැරෙන් නෝය අනාගත කාලයෙන් තියෙන්නේ මැරෙන්නෝය මරිස්සන්ති සියලු සත්වයෝ මැරෙන්නෝය මාරෝධ සීති මා කියනෙම කද. මා කියන වචන තේරුම්මකද එපා මා කියනම කදද එපා කියන අර්ථය මා කියන්නේ එපා මා රෝධසීති හඩන්න එපා රෝධසී කියයන්නේ අඩනවටන මා රෝධසීති අඩන්න එපා අඩ එපා කෝන්ද අඩන්න එපා කියලා කියන්නේ න මා රෝධසී යන්නේ එපා ග්ච අපිෝ කියන්නේපා මා වදසන්නේපා මාකාදි එම කියන්න පුන් කාදසින්නේපා හරි ඒ වගේ

අඩන්නේ පා කියලා අම්ම අව්වාද කරනවා සියලු සත්්‍යයෝම මැරෙනවා කියලා අඩන්නේ පාී නොනේද මාරෝධ සීතිී අඩන්න පා කියලා අව්වාද කරනවා. සබබේ සත්තා මරිස්සන්තිී සියලු සත්‍යයෝ මැරෙන් නෝය මාරෝධ සීතිී අඩන්නේ පායැයි මාතා දී මවවා අවවාද කලාය . ඒනන් දැන් අපි බෝනිික්කා කැඩිල රමණි ඇඩුවා ඒ කතාවතමයි අප ගෙන ගත්ත එෙනම් පින්තුූර බිති කතාව හරි නේද. රමණ අන්ඩන්ඩා දුකෙන් තමයිටයේ බෝනිිකුත් කැල්ල යිටිය කවුද මේ බෝනිික ගෙනත් දුන්නේ තාත්තා පිතා පියාතමයි ගෙනත් දුන්නේ මේ රමණි අම්මත් එක්ක විහාරං ගච්චති විහාරයට්‍යන ප පූජයති මලුත් පූජා කරන නේද. හරිම රූප සම්පන්න බාලිකාවා. කොම දෙෙක්ක වේ රමණී රූප සම්පන්නා භාලිකා බවති. රමණී ඉතාම රූප සම්පන්න ගෑමුලමෙක් නේද. ඇය මදුරාණි වචනාන මිහිරි වචන බාසති කතා කරනවා. ඇ මහිරි වචාත් කතා කනවා. ඉති ඒක නිසා එ දවසක්මයාගේ තාත්තමයාට බෝනිිකක් ගෙනත් දුන්නා සෙල්ලං කරන මේ බෝනික්ක අත් එක්ක මේේ රමණි ඉතින් රමණි සෙල්ලං කර කරඉන්නකට දවසසා බෝනිික්ක බිම වැටුණ. භූමියම් පති බිමවැටුණා. බිමි වැටුනම් මොකද වනේ. බෝනිික්කා සුනු විසුණු වෙලා ගිය චුන්න විචුන්නා බවි සුනු විසුණු විය කැඩිල බිඳි ලගියා. ්‍රමණීතු අබෝනිික්කම් මැරුණ තමයි කියලා ඒ තින් කඩිල බිඳිර ගයාාට පස්ස මැරුණ වගේ තමයි නේ. තින් ්‍රමණි හරියට මෑඩුුව අම්ම ඇවිල් ඇහවා කිමත්තා අයරෝධ සේති ඇයි අඩන්නේ කියලා අම්ම දැකලා ඇහ ඇයි අඩන්නේ කියලා තර මණිකිවා අනේ මගේ බෝණි කමැරුණා මතාති මැලායයි කිය කිව්වා. අම්ම මකක්ද කිවේ. අනේ අපරාධි කිව්ද නැබලන්න ආදර්ශ සම්පන්නවා අම්මා ළමයට පාඩමක්කු ගැනුවමකද. අඩන්න එපා ලමෝ ආඩන්න එපා අරමණි ඇයි සබ්බේ සත්තා මරිස් සන්ති හැම සත්වයෙක්ම මැරෙනෝමේ බෝනිකත් මැරෙනවා. බලන්න පුංචි ලමයට අම්ම කියාදිපු පාඩම නේද සබ්බේ සත්තා මරිස් සන්ති සියලු සත්‍යයෝ මැරෙනවා එකන්දා අඩන්න එපා අපිියෝවට උරවෙන්න වෙනවා බලන්න මේ ලස්සන කතාවක් නේද ආදර්ශ සම්පන්න කතාවක්. අපිටත් ගොඩාක් ආදර්ගන්න පුළුවන් වැඩිටියන්ට අත්තාදර් සම්පන්න කතාව. තෙන එගනිසා පුංචි ළමයගේ ඔළුවට මේ අනිත්‍යභාවය කියාදුන්න මේ අම්මා. ති ඒකත් අපිට මේ පාඩමින් කියාදනවා. ඉතින් අපි ගොඩාක් දේවල් අපි ඉගෙනගත්ත මේ පාඩමෙන් ්‍ර්‍යා කරන දැනුම ලස්සන වචන මේවා ඉගෙනගන්නට යෙදුණා. හරි දැම් බලමු අපි ඉගෙනගත්තුූ දේතුොලෙන් පුංචි ක්‍රියාකාරකමක් කරන්න කලින්. ප්‍රශ්ණවාචී පදකීපයක් අපිට පාඩ මේ ලබාදීලා තියෙනවා මොනද අපිට මේ පාඩමේදී ලබා දෙන ප්‍රශ්නවාචී පදය කාකා කවර තැනැත්තියක් කවර තැනැත්තියක් කා කියන්නේ කවර තැනැත්තියක් කාය සද්දිං කාය සද්දිං කවර තැනැත්තියක් සමගද මෙට ද කිය අබවාන් ප්‍රශ්නය. කවර තැනැත්තියක් සමගද කතන් කසේද කසද කුමක්ද කස්මා කුමක් නිසාද. කස්මා කුමක් නිසාද කා කවරතැනැත්තියක් ද කාය සද්ධින් කවරතැනැත්තියක් සමගද කතං කෙසේද කුමක්ද කස්මා කුමක් නිසාද . මේ ප්‍රශ්නවාජී පදරික අපි මේ පාඩමේදී හඳුන්වලා දෙවා. ඒ මේ ප්‍රශ්නවාචී පද හඳුනල දේලා අපිට ංචේ අභ්‍යසකොත් දීරතිී නොනේද. මකත් දේලතින අභ්‍යාසය ප්‍රශ්න වගේයක් දේලා තියෙනවා පාලියෙන් උත්තර ලියන්න. දැන් අපේ පාලියෙන් උත්තර ලියන විදිේ දන්නවා. න බලමුක න්න ප්‍රශ්න කීපයක් කියා දෙනවා ඔක්කොම කියා දෙනෙ නෑ එත ඔබවාාන්සේලා හිත ලයි තුර ප්‍රශ්න ිග ලියන්න ඕ. හත් සඳහන් ප්‍රශ්න වලට පාලියෙන් පිළිතුරු සපයන්න කා බුද්ධන්වන්දති කා කියලකිව කවද ආමයෙන් බලන්නක ප්‍රශ්නවාචයේ පදවල කා කියල කියනමගදද කවර තැනැත්තියක් කා බුද්ධන්වන්දති කවර තැනැත්තියක් බුදුන්වදීද කවර තැනැත්තියක් බුදුන්වදීද එතුර මේ පාඩමේ කිව්ව බුදුන්වදන්නේ කවුද කියලා ඒ පාඩමට අනුව කවද පුදුන් ඇන්දේ රමණ දැන් ගැහැනුළමෙක් ගැන ප්‍රශ්නයක් අහනකොට කා කවර තැනැත්තියක්. පිරිමි පුද්ජලයක් ගැනවනෝ කවරෙක් න කවරෙක් එන එහෙමගන්නේ. එදවට දැම් එතන ගැනුළමෙක්කි උත්තරේ ගන්න ඕනේඉද. මොකදද කා බුද්ධංවන්දති කවර තැනැත්තියක් බුදුන්වන්දීද. ක තියන ප්‍රශ්නවාචී පදයමොකදද බන්න තියනවා එතෙන්ඩක් මොකද කරන්නේ උත්තරේද කා කියල කියන් මොකදද කවරත නැත්තිය කෞදු පුුදුුවන් ඇ රාමණී රමණි බුද්ධන් වන්දති ප්‍රශ්නවාචී පදයයින් කලා ඉතුරටික හේමලි වවා දා බුද්ධන් වන්දති ඔන්න හරි එළඟ ප්‍රශ්නයති නවා කා මදුරාණි වචනානි භාස එ කාකින වචනය තේරුම ගද කවරත නැත්තිය මෙහිරි වචන මදුරාණ වචනාන ම භාසති කතා කරයිද කියයිද මේ කතාාවට කෞද මිහිරි වචන කි්වේ. රමණීනේද හරි අපි ගොහම දෝක පිරිමිලමෙක් ගන්න ගන්නේ පිමිලිමෙක් කවරුර පිමි වච මේ අපිගේමු කුමාරය කියලා අපි වෙන නමද්දාම අපිගේමු කෝ උදාර කියලා උදාර කියර උත්තරේ ගන්න ඕනේ. පිරිමිලමෙක් නේ එනම් කොහොන් මේ ප්‍රශ්නයන්නේ. කෝ මදුරාණී වචනානි භාසති. එනම් කාගල දන්නේෝ ඇයි. කවර තැනැත්තෙ එක්කෝ කවරෙක් මදුරානි වචනානි භාසතේත අපි උත්තරේදනවා උදාාරවෝ මදුරානි වචනානි මදුරානි වචනානි භාසති එහමදාන බළුවන්. හරි ඒනං කා මදුරාණි වචනානි භාසති කියපුුවන් මෙතන අනිවාරෙන් ස්ත්‍රීලිංගයි. ස්ත්‍රීලිංගයි ප්‍රශ්නවාචී පදය. එ අනිවාරෙන් ගැනුල ්‍යනතමයි ආලතිඉන්න එන කවද රමණ උත්තරේම කජ රමණී මදුරාණී මදුරාණී වචනාන භාසතික පි රමණයා කිං අදාසි මේ කතාවට අනුව ප්‍රශ්නයක් කහන ලන්ට පිතා රමණීයාකිං අදාසි පිතා පියා රමනීයා රමණිට රමණී කියන ගැහැවිලමයටකිං අදාසි කුමක් දුන්නේද මොකදද ගෙනත් දුන්නේ. බෝනික්්‍යයෙක්. බෝනිිකට මොකද පාලියයෙන් කිවේ. පොත්ත ලිකං එනම් ප්‍රශ්නවාචී පදේ මොකද ඔන්න තැන්ට ප්‍රශ්නයට උත්තරේ දන්න වනේ. මොකද උත්තර පොත්ත ලිකං එන අපි උත්ත්‍රරේ දාල ලියෙමු පිතා පියා ්‍රමණයා ්‍රමණයා පොත්ත ලිකං අදසි විය ප්‍රමණීට බෝනිික්ෙක් අදාසි දුන්නේය හරි ඔන්න වගේ ප්‍රස්්පාලියෙන් හන ප්‍රශ්නවට අපිියුත්තරල ියන්නට ඕනේ ඉතුරු ප්‍රශ්නටිකට පෙළපොතේ තියන ඔබහන්සේලාය වගේ මෙහෙණින් වහන්සේලාය වගේ ගිහිදරුවෝ මේ ආකෘතියට අනුව මේ ක්‍රමයට අනුම ඔබහන්සේලා පිළිතුරු ලියන්නට ඕන හරි අපි තවක්‍රියාකාරකමත්තිය නො එකත් කරවු. මගත් තියන්නේ බහත දැක්වෙන වාක්‍ය සම්පූර්ණ කරන්න. මොකක් සම්පූර්ණ කරන්තයන්නේ. රමණී හිස්තන බාලිකා බවති ඩැම් පාඩමපය ඉගෙන ගත්තන මෙහෙම තිබුණ මොකක් ගැන කියලද. රමණී රමණි බාලිකා ගැහනුලමෙක් බවති වෙයි. මොන වගේ ගැහනුලමේද්ද. මොනගේ ඇල්ලමෙදද රූප සම්පන්නා හරිම ලස්සන රූප සම්පන්නා බාලිකාභවති හරනිදවා්‍යය රි ඉලනම ගත්තියන සහ හිස්තැන් දෙකාහ විහාර ගච්චති විහාරයට යැයි විහාරංගයන විහාරයට ගච්චති යයි ඇය විහාරයට ගිය කොහොමද තනියමද නෑ. අම්මා එක්ක තමයි ගිය මව සමග. කොහමදේ නම් මව සමග කියල අපි පාලියල්ලි වේ. පඩමේ තිබින කොද. මාතුයා සද්ධීං මොකක්ද මාතුයා සද්ධීං විහාරං ගච්චති. එලන්ට රමණ සද්ධං කීලති ස්තනත්තියන සද්ධන් කීලති. හිස්තනට දාල වචන දකුවන් ඉතුරටික සමග ක්‍රීඩා කරයි සෙල්ලම් කරයි. රමණි කාතකද සෙල්ලං කළේ. බෝණක් කත් එෙක්ක එතර කොහොමදලිත්වේ. දැම් පොත්ත ලිකං සද්ධීන් කියරලිය න බෑ. සද්ධන් කියල වචන එනකොට පොඩ්ඩක් නම්පදය වෙනස්සේෙන. දෙෙනසුනේ පොත්ත ලිකාය සද්ධන්. පොත්ත ලිකාය සද්ධිහින් කීලති බෝනිකා සමඟ සෙල්ලම් කරයි ඉතිං ඒගින්ද මේ වගේ තවවාක්‍ය කීපයක්තියන ඔබහන්සේලාට වගේ මෙහෙෙනින් වහන්සේට දරුවන්ට හිස්තැම්පුරුවන්නට පෙළපොතියි. මේ ආදර්ස කෙටිකක් විතරයි මේ දුන්නේ ඔබහන්සරට වෙනවා අභ්‍යාසයක් තිය නොපොති. තේතොර මේ වගේ ඒ අභ්‍යාසය දැන් සිද්ධ කරන්නට ඕනි. එනන්න මේ පාඩමෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තව වා්‍ය ලියන හැටි. හරිම ලස්සන වාකෙටිකක් ේම ති වුණානි හරි ඒ වාක්‍ය ඇසුරු නිසුරු කරගනිමෙන් අපි මෙන්න මේ වාක්‍යටික පාලියයට පරිවර්තනය කරන්නට ඕනි. මේ පාලි චේද ලබාදීරතියන්නේ ඔබහන්සේලාට ඔන්නොයි දේ කරන්න ඒමකදද ඒ චේදවල තියෙන වා්‍ය අනුව අපිත් පාලිවාක් කියල අන්න වනේ ඒවා අනුගමනය කරලා ඒ වචන ප්‍රයෝජනයට අරගෙන එතර අපිට පුළුවන් ඒ වාක්්‍යෙලියන රටාවල් හොරුවන්න දැම් බලම් මොකද තියන වාකය කියලා දරුවා මව සමග ගමට යයි එතොර පාඩමීතිමුණි මොකක්ද රමණී මව සමග විහාරයට යයි කියලා රමණී මව සමග විහාරයට එකල පාලියෙන් ලිවේ. රමණී මාතුයා සද්ධන් විහාරං ගච්චති එන අපි කෝමද දරුවා කියල කවුද පාලියෙන් කියන්නේ ඔවු ධාරකෝ මව සමග කෝදක් පාලියල්ලියන්නේ මාතුයා සද්ධං ඔන්න වැදගත් වචනය. මාතුයා සද්ධං ගමට යයි ගමට කියනකද. ගාමං යයි නං ගච්චති. දැන් ඔබහන්සල මේ ක්‍රියාකාරකම් කරනකොට මකද කරන්න ඕනි. දැන් පාඩම ඉගෙන ගත්තර පස්සෙ මේ අභ්‍යාසයක් කරන්න කියනකොට අපි විය වීඩියෝ එක නවත්වලා ඉස්සල අභ්‍යාස කරන්න ඕනි ඉගෙන ගත්තු පාඩමෙන් දැන් මේ ඔබහන්සල මේ වීඩිය එක නවත්තල මකද කරන්නේ. මේ ප්‍රශ්නටික පාලියයට හරවන්නට ඕනි. ඊට පස්සේ තමයි මේක බල්‍ය අය. ඇයි නැත් තම් මේක මම කරනව බලාගෙන ටයොත් ඔබවහන්සේලාගේ දැනුම දියුණු වෙන්නේ නෑනි. ඒ නිසා දැම්ඒ බලාගෙන කරනකොට ඔන්න අභ්‍යාසයක් දැන්තින මගේ නං අභ්‍යාශ බලන්න ඕදනෑ ැන් මං මේක මෙතනින් නවත්ත මේ ප්‍රශ්නටික ලියාගෙන ඔබවහන්සලා එක කරන්න ඕනේ. කරලායිවරලායි නවත්තපු තැනයිඉදම් බලනෝ. බලලා තමල් ලියපුවා හරිද වැරද්දි කියලා ඉට පස්සේ තීරණයක නොබැරරි දිනං ඇයි වැරදිලා තියෙන්නේ නෑද. එහෙම් බලන්න ඕන්න. නැත්ත මේ ඔක්කෝම කරනවා බලාගෙන ටිය. අපි හොඳ දැනුම තියෙනෙනෙක් වෙන්න නි කවි කෙනෙක් වෙන්න නි කවි කියනෙ කාටද. පන්ඩිතයට. හොඳ පන්ඩිතයෙක් වෙන්න නම් අපි හොඳට අපේ දැනුම වැඩෙන්න්නට ඕනි. ඒේක නිසා මං මතක් කරන්නේ මේ වගේ ක්‍රියාකාරකම් තියෙනකොට පාඩමාව සගුණනාට පස්සේ ක්‍රියාකාරකම් කරන්න වීඩියෝ කන වැත්තුවා ඉරට මේ ක්‍රියාකාරකම කලව ඔබවහන්සේලා. ඉරජය ය නවත්්‍ය පතනයදම් අපි. ඩ රම්භ කරනවා බලන්න තමන් කරපුවා හරිද වැරදිදි කියලා බලන. එහෙමයි වෙන්න ඕනේ හරි දැන් ඔබවහන්සේලා ලියල තියන්න ඕනේ එනං මේ ප්‍රශ්නවලට උත්තර. හරි බලමු ලියපුවා හරිද කියලා ඉරන් තියන වාකය තමයි එකනෙහීම රථය සුනු විසුුණු විය එකනෙහීම රතය සුනු විසුණු විය මේ වගේ වාකයක් මොකෙත්තු වුණේ පාඩිමි තිබුණ. බෝනික්කා භූමියම් පති නද පොත්තලිකා භූමියම්පති බෝනිික අබිම වැටුණා. එකනෙ බෝනිික්කා සුනු විසුනු විය කිය ඇතිබුණා. එකනෙහිම කියල කොමත් තිබුණේ. තස්මිං කනේ මකද තස්මං. තාස්මි කනේ පොත්ත ලිකන් චුන්ඩ විචුන්නා භහවති කියලද බුණ නේද. බවි එන අප මොකත්ද මෙතන සුනු නිසුුව රයන එතවට මකත්ද පොත්ත ලිකා එ රත රත चुन्न वि चुन्ना विय भवी भवी विय सुनो वि सुनो विय ඇය ගුණ සම්පන්න වනිතාවක් වෙයි. කොෝද පාලියෙන් දල් ීරතියන්නේ. අපි ඉගෙනගත්තා රමණී රූපසම්පන්න බාලිකාවක් කියලා. ගැහනලමක් කියලා නේද. ඇය ගුණ සම්පන්න වනිතාවක්. එත රූපසම්පන්නා කියරකිව රූප සම්පත්තියෙන් යුක්තයි කියැන්න. ගුණ සම්පත්තියෙන් යුක්තයි ගැන කොද. ගුණ ගුණ සම්පන්න හරි. ඇයනසා ගුණසම්පන්නා ගුණසම්පන්නා වනිතාවක් වෙයි වනිතා භවති වෙනි බවති. කියල කියනකෝොද බවති එට පියා බෝලයක් ගෙන විද් දුන්නේය දැ වාක්‍යවල තිබුණ පියාබෝනිික්ක් ගෙන විද දුන්නේය කියලා අපි බෝලයක් ගෙන විද දුන්නේ කිය කොමදරියන්නේ න ඒවාක්්‍යවලට අනුව පිතා බෝලයක්න කන්දුුකං කන්දුුකංන් දුුකං ගෙනවිත්න ආහරිත්වා දුන්නේ කොමුතිබුණේ අදාසි අදාස පෙතා කන්දුුකං ආහරිත්වා අදාසි පා බෝලයක් ගෙනවිත් දුන්නේය පුතා සෝකයෙන් පෙළුණේ හැඩුවේය අරගතිබුණ ඇය සෝකයෙන් පෙළුනේ හැඩුවේ කියර පාඩමීතිබුණ නේද. කොමොති වුණේ ස සෝක භිභූතාරෝධී එන පුතා සෝකයෙන් පෙළුණනේ හැඩුවේ කිය අපි කොහොද පාලේ ලියන්නේ. පුත්තෝ සෝකයෙන් පෙළුණේ. පොතේතුපන පාඩමේතුමනේ ශෝකාබි බූතා සෝකාබි සෝකාබි ූතා හැඩුවේය රෝ දති කියන එක කොමද හැඩුවය කිර දාගන්නේ අතීත කාලෙට රෝධති හඩායි මේ අතීත කාලයට හරක හරවන්න අපි කොමද තියන්න කැපුවා දියන්න කලා ලමන් කියදුනාන පචති පිසයි කොමත අතීත කාලට හරෝගන්නේ තියන්න කැපුවා චියන්න කලා ඒනං රෝධති කියන්නේ හඩයි ඇඩුවේය රෝධී එහෙනම් අපි පාඩමී ති බිච්චිවාක්්‍ය ඇසුරෙන් අපි තවත් වාක්ක්‍ය ටිකක් පාලියට පරිවර්තනය කරලා බැලවා. නේද පාලිවාක්්‍ය ඇසුරෙන් තව සිංහල වාක්්‍ය ටිකක් පාලියට පරිවර්තනය කරන්නට යෙදනා. ති ඒ පාඩමෙන් අපි ගොඩාක් දැනුම ලබාගත්තා නේද සමඟ කියල හැම යොදනකොට සද්ධින් කියන නිපාත පදයොදන අතීත කාල ක්‍රියාපදයක් කදන හැට ඉගෙන ගත්තා. බෝනික්කට කියන පාලි වචනයගෙන ගත්තා. ඉති ඒවගේ අපි ගොඩක් ජාතිගෙනගන්නට යදුනා කතාවක්යගෙන ගත්තා කතාාව තියෙන ආදරස සම්පන්න භාවේගෙනගත්තා මේ ඔයි ගොඩා කරුණු කාරණාවන්න අපේ ගෙනගන්නට යෙදුනා. ඉතින් ඔබවහන්සේලා මේ පාඩමට අදාලව තියෙන අභ්‍යාස නිවැරැදිව ඉට්ටු කරන්න මේින් වහන්සේලා එවගේම දරුවෝ, පොඩි හාමුදුරුවරු ඒ සෑම දෙනාම. මේ පාඩම හොඳර තවද්‍යනය කරලා තමන්ගේ දැනුම වැඩිදි වනු කරගන්න කියලා මතක් කරමින් අපි මේ පාඩම මැතරෙන් නිමාාවට පාත් කනව සේරුදිනාරමන් තෙරුවන් සරම සප්පදානම් ධංමදානන්චිනාදී සියල්ලු දාානයන්ට වඩා ධර්මදානය උතුම් බන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන suahasad podhiha muuruan bahasaansi lagi mehinin bahansiila dua daruanගේ taham min sammbदध salahane ciraथiti uddhahammiika pereraila perera pada makin si keene magu samajaadkarai diperi adhidi